අයිබෝන් thepappari.com ඔබ වෙත ගෙන එන ස්පෝර්ට්ස් වොච් ක්‍රීඩා විශේෂාංග වැඩසටහනට බොහෝ ආදරෙන් පිළිගන්නවා. දේශීය වගේම අන්තර්ජාතික ක්‍රීඩා තොරතුරු ගැන අප්ඩේට් වෙලා ඉන්න නම් ස්පෝර්ට්ස් වොච් කියන ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වැඩසටහන. අපි මුලින්ම බලමු පසුගිය සතියේ සිරස්තල. එහෙම නැත්නම් top stories මොනවද කියලා. මුම්බයි පිට දෙවන IPL කිරුළ ජයගනී. LPL නොවැම්බර් 26 වෙනිදා සිට යාපනයේ සින්තටික් ට්‍රැක් එකක් හදනවා ඇමති නාමල් කියයි. රියල් මැඩ්‍රිඩ් කණ්ඩායමේ දෙදෙනෙකුට කොරෝනා. ට්‍රයි නේෂන්ස් දෙවන තරගයේ ජය ඔස්ට්‍රේලියාවට. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පසුගියදා පැවති අවසන් මහා තරගයේදී ඩෙල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කරමින් මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම 2020 IPL ශූරතාවේ දිනා ගැනීමට සමත් වුණා. මහෙල ජයවර්ධනගේ මඟ පෙන්වීම යටතේ පිටපිට දෙවන වතාවටත් IPL ශූරතාවේ දිනා ගැනීමට සමත් වූ මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම IPL තරගාවලිය වඩාත්ම සාර්ථක කණ්ඩායම වන අතර පස් වතාවක් එම ශූරතාවේ දිනාගෙන තිබෙනවා. පළමුවෙන් පන්දුවට පහර දුන් ඩෙල්ලි කැපිටල්ස් ලකුණු 156කට සීමා කිරීමට සමත් වූ මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම 19 වෙනි පන්දු වාරයේ කඩලු 5ක් පමණක් දැවි පහසුවෙන් ජයග්‍රාහී ඉලක්කය වෙත ළඟා වුණා. මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමේ නාමසීලන්ත පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් අවසන් තරගයේ වීරයා සම්මානය දිනාගත්තා. රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ ජොෆ්රා ආචර් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත්තා. ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලින් පුනපුන බලා සිටින ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය නොවැම්බර් 26 වෙනිදා හම්බන්තොට සූර්යවැව ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා. කොළඹ කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් 4 නොවැම්බර් 26 වෙනිදා ආරම්භ වෙන LPL තරගාවලියේ අවසන් මහා තරගය දෙසැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තරඟ දැඩි නිරෝධායන නීතිය යටතේ සූර්යවැව ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. මීට පෙර දඹුල්ල හෝක්ස් ලෙස නම් කොට තිබූ කණ්ඩායම දඹුල්ල ලයන්ස් ලෙස නැවත නම් කොට තිබෙනවා. ඒ අනුව LPL තරගාවලියට කොළඹ කිංග්ස්, දඹුල්ල ලයන්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ කැන්ඩි ටස්කර්ස් යන කණ්ඩායම් පහ තරඟ කරනු ලබනවා. ප්‍රේක්ෂකින් නොමැතිව පැවැත්වෙන මෙම තරඟාවලියේ සජීවී විකාශයට විස්තර විචාරයෙන් මයික් හේසන්, රොෂාන් අබේසිංහ, රසල් ආනල්ඩ්, අමීර් සොහෙල්, හර්ෂල් ගිබ්ස් සහ ඩැරන් ගංගා සහභාගී වීමට නියමිතයි. යාපනයේ දොරයප්පා ක්‍රීඩාංගණය උතුරු පළාතේ ක්‍රීඩා සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ සිටියා. පසුගියදා ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක් අතරතුර මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. උතුරු පළාතට කරන්නා වූ ක්‍රීඩා සංවර්ධනය තුළ මේ දොරයප්පා ක්‍රීඩාංගණය ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙනවා. ඉතින් මේ ක්‍රීඩාංගණය එක පැත්තකින් ෆුට්බෝල් ක්‍රීඩාව සඳහා අවශ්‍ය සම්පූර්ණ පහසුකම් සහිතව ඉදිරි කාලේ සංවර්ධනය කරන මොකද ඒ බලාපොරොත්තු වෙන අලුතෙන් ෆුට්බෝල් ලීගයකුත් ආරම්භ කරන ලංකාව පුරාම ජාත්‍යන්තර තලයේ ඒ තුළ මම හිතන්නේ යාපනය කියන කේන්ද්‍රස්ථානයක් බවට යාපනය පරිවර්තනය වෙනවා. ඊළඟ අවුරුදු 4 ඇතුළත දොරයප්පා ක්‍රීඩාංගණයෙත් සින්තටික් ධාවන පතයක් නැත්නම් ලේන් 6ක සින්තටික් ධාවන පතයක් නිර්මාණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට ඒ පිළිබඳව අපි සාකච්ඡා කරමින් යනවා. අවුට්ඩෝ ජිම් එක නැත්නම් ස්ට්‍රෙන්ත් සෙන්ටර් එකකුත් මේ තුල ස්ථාපනය කරන්නත් සෙන්ටර්ස් කීපයක් යාපනය සහ යාපනයේ යාබද්ධ දූපත් වලත් ලබන අවුරුද්ද තුල ස්ථාපනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. රියල් මැඩ්‍රිඩ් කණ්ඩායමට ක්‍රීඩා කරන බෙල්ජියානු ක්‍රීඩක ඊඩන් හසාඩ් සහ බ්‍රසීලියානු ක්‍රීඩක කැසිමීරෝ හට COVID-19 වෛරසය ආසන්නයි වී ඇති බව පසුගිය සිකුරාදා කළ පරීක්ෂාවකින් හෙළි වී තිබෙනවා. මේ නිසා උන්හට මේ සතිය පැවැත්වෙන ලාලිගා තරඟවලට වගේම ඉදිරි සති දෙක තුළ පැවැත්වෙන ජාත්‍යන්තර තරඟවලට සහභාගීවීමේ අවස්ථාවත් අහිමි වෙනවා. රියල් මැඩ්‍රිඩ් කණ්ඩායමේ හසාඩ් සහ කැසිමීරෝගේ සමීප ආශ්‍රිතයින් සියලු දෙනා PCR සහ ඇන්ටිබොඩි පරීක්ෂණ දෙකක් සඳහා යොමු කර තිබුණත් වෙන කිසිවෙකුත් වෛරසය ආසන්නී වී නැති බව වාර්තා වෙනවා. කණ්ඩායමේ පුහුණුකරු සිනඩේන් සිඩෑන් කියන විදියට වෛරසය ආසන්නී වීම නිසා තරඟ මගහැරීම ගැන ඉතා කනස්සල්ලෙන් පසු වුණත් හසාඩ් සහ කැසිමීරෝ ඉතා හොඳ මානසික සහ ශාරීරික සුවතාවයකින් ස්වයං නිරෝධායන වෙන බව තමා වාර්තා වෙන්නේ. නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පහුගිය සෙනසුරාදා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පැවැත්වුණු ට්‍රයි නේෂන්ස් රග්බි තරගය ලකුණු 24-22 ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා. මේ තරගාවලියේ පළවෙනි තරගෙන් ඕල් බ්ලැක්ස්ගෙන් අන්ත පරාජයක් ලැබූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ තරගයේදී හොඳ අභියෝගයක් එල්ල කරමින් ලකුණු 2ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් වුණා. මේ ජයග්‍රහණයත් සමග ට්‍රයි නේෂන්ස් ශූරතාවේ තරඟ දෙකක් ක්‍රීඩා කොට අවසන්. එක් ජයග්‍රහණයක් ලබා සිටින නව ශ්‍රීලන්ත සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් දෙක පිළිවෙලින් පළමු සහ දෙවන ස්ථානයේ පසු වෙනවා. ආර්ජෙන්ටිනා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය නව ශ්‍රීලන්තයට එරෙහිව එළඹෙන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි. ඔස්ට්‍රේලියාව නව ශ්‍රීලන්තය සහ ආර්ජෙන්ටිනාව මෙවර තරඟවදින ට්‍රයිනේෂන් ශූරතාවය තරඟ 6කින් සමන්විතයි. ලීග් ක්‍රමයට සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් දෙකට එරෙහිව තරඟ දෙකක් ක්‍රීඩා කරනවා. තරඟ සියල්ල අවසානයේ ලකුණු සටහනේ පෙරමුණ ගන්න කණ්ඩායම 2020 ට්‍රයිනේෂන් ශූරයන් ලෙස කිරුළු බලදී. මුලින්ම ක්‍රීඩාවට මම යොමු වෙන්නේ බටේමුල ජාතික පාසලෙන්. බටේමුල ජාතික පාසලේ තියෙන ගාල්ල ප්‍රදේශයේ බටේමුල ජාතික පාසලටත් මම ඇතුළත් වෙන්නේ පහවස්තර ශිෂ්‍යත්වයෙන් පසුව. මගේ මුල්ම පුහුණුකරු බටේමුල ජාතික පාසලේ සම්පත් සුමනසේකර. අද ඔහු ජීවත් වෙන අතර නැහැ. එතනින් ලැබූ පන්නරය තමයි මේ වෙනකන් ක්‍රීඩාවට ලොකු රුකුලක් වුණේ. 12න් 15, 13න් 15 සහ 15න් 15 කණ්ඩායම් වල මම නායකත්වය දරුවා. පසුව 9 අවස්ථරයේදී තමයි සාන්ත සර්විස් විද්‍යාලයට මම ඇතුළත් කරගන්නේ. එහිදී 17න් 15 19න් 15 රෝණමහානි නිසාටන 4 වරක් මම නියෝජනය කරා. අවසාන වසර 3ේදී ලකුණු පිළිවෙලින් 500ක් 650ක් සහ 750ක් ලබා ගත්තා. පොඩි කාලේ ඉඳන්ම ක්‍රිකට් ගස්සන්න ඕනවද වුණේ තාත්තට. අම්මට තිබුණේ උගන්වන්න. ඉතින් මට ප්‍රැක්ටිස් යන්න ඕන නම් අනිවාර්යෙන් ඉගෙන ගන්න උනා. ක්ලාස් වැඩ අනිවාර්යෙන් කරන්න උනා. මොකද ක්ලාස් වලට විෂයන් වල ලකුණු තිබුණොත් විතරයි මට ප්‍රැක්ටිස් යන්න පුළුවන්කම තිබුණේ. ඉතින් ඒ හින්දා විභාග පැත්තෙනුත් මේ දේවල් කරගන්න පුළුවන් වුණා මට. ඒ ලෙවල් පාස් වෙලා බෑන්ක එකකට යන්න පුළුවන්. අම්මගේ ඩ්‍රීම් එක උනේ මම මේ පැත්තේ යනවට. පස්සේ අම්මත් ක්‍රීඩා පැත්තට කැමැත්ත දැක්වුවා. පාසලෙන් පසු මුලින්ම මම පළමු පෙළ තරඟයක් ක්‍රීඩා කරේ NCC ක්‍රීඩා සමාජයේ. මාව මුලින්ම දැක්කේ මහරුෆ් අයියා. මහරුෆ් අයියා තමයි මාව NCC එකට එක්කන් ගියේ. ගිහිල්ලා මම ඩෙබියු මැච් එක ගැහුවේ 2014. 2014 තමයි මහයියා මාව NCC කණ්ඩායමට ගියේ. ඒ NCC කණ්ඩායමේ ලොකු චරිත තිබුණා ඒ සමයේ. ඉතින් එයාලගෙන් ලැබුණු අත්දැකීම් වගේම එයාලත් එක්ක සෙල්ලම් කරනකොට ගන්න දේවල් එතනින්දන් ක්‍රීඩා කරන්න ගොඩක් ලේසි වුණා. එතන ගොඩක් අත්දැකීම් බහුල ක්‍රීඩකින් සිටින්නේ. ඔවුන් හැමතරම කතා කරන්නේ පොසිටිව් දේවල්. ඉතින් හැම කවදාකවත් ඩ්‍රෙසින් රූම් එකේදී නෙගටිව් දේවල් කතා වෙන්නේ නැහැ. ඒ වගේම එයාලා පොසිටිව් දේවල් මැච් දිනන්න ශ්‍රී ලංකාවේ චැම්පියන්ෂිප් ගැන කතා කරන්නේ හැමදාම. ඊට පස්සේ එයා අපිට මොකක් හරි දෙයකින් අපි ෆේල් වෙනවා නම් අපිට ඇවිල්ලා එයාලා කතා කරනවා. මොකද්ද කරන්න ඕන ඊළඟ ඊට පස්සේ කොහොම මොන වගේ තැන් වල බෝල් කරනවා බෝ කරන්න ඕන. ඒ දේවල් හැමදේම අපිට කියලා දෙනවා. ඉතින් හරි ලේසි එයාලත් එක්ක ශ්‍රී ලංකාවේදී මොකද අපිට විශේෂයෙන් දෙයක් කරනට වඩා එයාලත් එක්ක ශ්‍රී ලංකාවේදී ඇත්තටම ලේසි ශ්‍රී ලංකාව කරන්න. ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒ වුණාට ලේසි. ඔව් ගිය වසරේ ක්ලබ් එකේ වැඩිම විකට් ලබා ගත්තා කඩලු 12. ඇත්තටම සතුටුයි. ඉතින් අලුත් පන්දුවෙන් පන්දු යවුවා. අපිට තරඟ 6න් 5ක් ජයග්‍රහණය කරලා net run rate එකේ හින්දා second round යන්න බැරි වුණා. නැත්නම් තවත් කඩලු අතරට යෑමට හැකියාව තිබුණා. පිටිකරණය පැත්තෙන් ලොකු දෙයක් කරන්න ලැබුණේ නැහැ අපිට මට. මුලින්ම මම මර්කන්ටයිල් ටුර්නමන්ට් එක නියෝජනය කරේ පෑන් ඒෂියා බැංක් එක. වසර 2ක් ක්‍රීඩා කරා. පසුව මම එකතු වුණා මාස් හෝල්ඩින් ආයතනයත් එක්ක. මාස් හෝල්ඩින් ආයතනයේ වසර 3ක් ක්‍රීඩා කරා. ඒ අතරතුරේ අපි චැම්පියන්ෂිප්ස් 6කට සහභාගී වුණා. ඒ වසර 5 තුල සියලුම ඒ තරඟාවලිය ගැන කතා කරනකොට හොඳම පිතිකරු දෙවරක් තරංගාවලියේ වීරයා දෙවරක් අවසන් තරඟයේ වීරයා එක අවස්ථාවකුත් ලබා ගත්තා. ෂෝට් ටර්ම්ස් තමයි මට මුලින්ම හොඳ සීසන් එකක් ගහන්න ඕන. එක හොඳ සීසන් එකක් ටාගට්ස් තියනවා. टार्गेट सेलिंग කිහිපයක් ගත්තොත් වේගවත්ම ශතකය ලබා ගන්න ටාගට් එකක් තියෙනවා. ඒ වගේම වේගවත්ම අර්ධ ශතකය ලබා ගැනීම T20 වල ටාගට්ස් විදියට තියෙනවා. මුලින්ම මම අර කිව්ව ටාගට්ස් වලට යන්න ඕන. ඒ ටික ඇචීව් කරාට පස්සේ අවස්ථාවක් ලැබුණොත් ලංකාව වෙනුවෙන් තරඟ ජයග්‍රහණය කරවන්න බලාපොරොත්තු වෙනවා. දේශීය වගේම අන්තර්ජාතික ක්‍රීඩා පිටියේ දත යුතු දේ ඔබ වෙත ගෙනෙන ස්පෝර්ට්ස් වච් වැඩසටහනේ අවසානයේදී අපි මේ අවිල්ල තියෙන්නේ. ලබන සතියේ මුණ ගැහෙනකම් මෙන්න යමින් ගමන්. John Holland, New Zealand Olympic Games representative, won both his heat and semi-final comfortably. In the final, Holland will be running against the Olympic hurdler Duncan White of Ceylon, who set a new games record of 52.8 in his heat. White is in lane 2 and Holland in lane 5. Gedge of Australia is in lane 3, Whittle of England in 4, Lubbe, South Africa on the outside, and Goodacre, Australia, inside. White leads after the second hurdle and is still ahead over the third. Gedge falls at the second last hurdle, and at the last, Holland has a slight lead on White, but White is overtaking the New Zealander. White wins by a narrow margin from Holland with Goodacre third. White's time, 52.5, a new Empire Games record, bettering the one he set in his heat and only 0.3 of a second outside the world record. Holland's time of 52.7 also breaks the old record.